මෙවතාවේ ලෝක කුසලන් තරගාවලියේදී අපූර්ව ජයග්‍රහණ කීපයක් වාර්තා කරන්න තාමත් ටෙස්ට් ආරම් ලැබලා නැති කණ්ඩායම් වගේම ටෙස්ට් පිටියේ තාමත් කෝඩුකාර කණ්ඩායම් සමත් වුණා. ඒ අතරේ ගොඩක් දැනෙන ජයග්‍රහණයක් තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම් පරාද කරලා නෙදර්ලන්ත කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය නෙදර්ලන්තයට වඩා දකුණු අප්‍රිකාවට ගොඩක් දැනුනේ. දකුණු අප්‍රිකා කණ්ඩායම මේ පරාජයත් එක්ක මේ වතාවේ ලෝක කුසලන් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටේන් ඉවතට යන්න සිදු වූ නිසා. ඒ ජයග්‍රහණය නෙදර්ලන්තයට වගේම පාකිස්තානයටත් ගොඩක් වැදගත් උනේ. නෙදර්ලන්තයේ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත් කිරීමත් එක්ක පාකිස්තාන් කණ්ඩායමට ලෝක කුසලාන අවසන් හතර දෙනා අතරට යන්න අවස්ථාව හැදුන නිසා. අනිත් විශාලම ජයග්‍රහණය තමයි නෙදර්ලන්ත කණ්ඩායම මීළඟ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරද්දී සුදුසුකම් ලැබීමේ තරඟ වටයකට සෙල්ලම් නොකර කෙලින්ම කුසලානයට සෙල්ලම් කරන්නත් මේ ජයග්‍රහණය නිසා අවස්ථාව උදා කරගන්නවා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායමට නෙදර්ලන්ත කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා ගැනීම එක්ක මීළඟ ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරලා තමයි ඇතුළට එන්න වෙන්නේ. දකුණු අප්‍රිකාව එක්ක තරගයේ නෙදර්ලන්තය සෙල්ලම් කළ විදිය ශ්‍රී ලංකා කණ්ඩායමත් නැරඹුවා නම් ඒක ගොඩක් වැදගත්. මොකද නෙදර්ලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව සෙල්ලම් කළ විදිය බලාගෙන ඉඳලා අපේ කණ්ඩායමට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. එංගලන්ත කණ්ඩායමත් එක්ක අපේ ආරම්භක ප්‍රතිකරු ලබාගත් ආරම්භයට වඩා දුර්වල ආරම්භයක් ලබාගත් නෙදර්ලන්ත කණ්ඩායම ලැබුණු ආරම්භයේ ඉස්සරහට අරගෙන ගිහින් අවසන් පන්දු අර කීපයේ ප්‍රහාරයක් එල්ල කරලා ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායමට තර්ජනයක් දෙන්න පුළුවන් ලකුණු මට්ටමට තමන්ගේ ඉනිම ගොඩනගපු විදිය ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ පාඩමක්. ඒ වගේම දකුණු අප්‍රිකාව සතු ක්වින්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර් වගේ ප්‍රබල ප්‍රහාරකයන් ඉස්සරහා කෝඩුකාර නෙදර්ලන්ත පන්දු යවන්නන් බය නැතුව කඩලු දවා ගන්න පන්දු යවපු විදිය අපේ පන්දු යවන්නන්ට හොඳ පාඩමක්. මොකද අපි දැක්ක එංගලන්ත කණ්ඩායමට එරෙහිව අපේ පන්දු යවන්නන් කඩලු දවා ගැනීමට වඩා 6-4 පහරවල් වලින් බේරෙන්න කියලා හිතාගෙන තමයි ආරම්භයේ පන්දු යවනවා දැක්කේ. එංගලන්තය වගේ ප්‍රබල ප්‍රතිකරුවන් රාශියක් සිටින කණ්ඩායමක් පන්දු අර 20 ලකුණු 141ක් සීමා කරන්න බෑ කියන එක ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. හැබැයි ආරම්භයේ කඩලු දවා ගත්තනම් කඩලු 141ක් ඇති කියන දේ දකුණු අප්‍රිකා නෙදර්ලන්ත තරගයේ හොඳට පෙවුණා. අනිත් දේ තමයි නෙදර්ලන්ත කණ්ඩායම පිටියේ පන්දු රැකීමේ පෙන්නපු දක්ෂතා. තරගාවලිය පුරාම උඩ පන්දු රැකීම වගේම පිටියේ පන්දු රැකීමත් බලද්දී නවක කණ්ඩායම් ගොඩාක් ඉස්සරහින් තියෙන විදිහක් තමයි අපි දැක්කේ. අපිට ලෝක කුසලන් තරගාවලියේ අතරමඟ නතර වෙන්න සිදු වෙන්නේ අපේ පන්දු රැකීමේ තිබුණු දුර්වලතාවල දැඩි බලපෑමත් එක්ක. ඉතින් නෙදර්ලන්තෙන් හරි ඉගෙනගෙන අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට තරඟ හොඳට සෙල්ලම් කරයි කියන බලාපොරොත්තුව තමයි අපිට තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.